සජිත් ප්‍රේමදාස මහතාට චරිතයට හානි කරන්න, ඔහුගේ ගෞරවයට හානි කරන්න තියෙන උවමනාව ප්‍රකාශ කිරීමක් හැටියට අපි දකිනවා. 2024 ජනාධිපතිවරුනේ අවසාන පැය කිහිපයකට ඇවිල්ලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට සමන්ති ජන සංධානයේ හැටියට අපේ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් කරලා තිබෙනවා. ඒ සමගම අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවට නිවැරදි තීන්දුවක් ගැනීමට ලබන 21 වෙනිදා අවකාශය සැලසෙනවායි කියන කාරණාව. ඉතින් අපිට රට පුරා ලැබෙන හැම වාර්තාවකින්ම, ඒ වගේම අපේ සංවිධානවලින් ලැබෙන වාර්තා, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ කෙරෙන සමීක්ෂණ වාර්තා සහ රජයේ සමීක්ෂණ වාර්තා සියල්ලම හෙළිවෙන ප්‍රධාන කාරණයක් තිබෙනවා. ඒක තමයි මේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසිදු අභියෝගයක් නැතිව ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්නවායි කියන වාර්තාව. ඒක තමයි මහජන මතය. ඒක තමයි බිම් මට්ටමේ තිබෙන සැබෑ ජනමතය. ඒක අපි 100% විශ්වාසයකින් මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමති මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා, එහෙම නැත්නම් ජනතාවගේ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමායි කියන කාරණාව. මේ අතරතුර අපි වාර්තා වෙන තව කරුණු ගණනාවක් තිබෙනවා. ඒක තමයි සමහර අවස්ථාවල අපේ ඡන්දදායකයන් පිය ගැන්වීම, ඒ වගේම කාර්යාලවලට අලාභහානි සිදු කිරීම, ඒ වගේම ජනාධිපතිවරණ කාල සීමාව තුළ නොඑක ආකාරයේ කලබල, ඒ වගේම විවිධ ආකාරයේ කඩාකප්පල් ක්‍රියාවන් ඇති කරන්නට සමහර කණ්ඩායම් උත්සාහ කරනවා කියලා වාර්තා වෙමින් තිබෙනවා. අපි රටේ මහජනතාවගෙන් ඉල්ලන්නේ මේ කිසිවකට බය වෙන්න එපා. මොකද මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක ඉතා පැහැදිලිව මේ වෙනකොට බිම් මට්ටමින් ඔප්පු කරන හමාරයි. එසා කඩාකප්පල් කාර්ය ක්‍රියාවන් වලට හෝ බලකයන් වලට යට වෙන්න කිසිදු උවමනාවක් නැහැ. අපි මේ මොහොතේ සියලු දෙනාගේම අපේක්ෂාව ඉටු කිරීම වෙනුවෙන් අපි ශක්තිමත්ව මේ ජයග්‍රහණයට මුහුණ දෙමු කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිට කැමතියි. ඒ අතරතුර එක්තරා රූපවාහිනී නාලිකාවක් දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සජීවී වැඩසටහනකට සහභාගී නොවීමක් පිළිබඳව පූර්ව ප්‍රචාරය කරමින්, ඒ වගේම තව පැත්තකින් සහභාගී නොවීම පිළිබඳව වැරදි මතයක් සමාජගත කරමින් ඉන්නවා. දෙරණ 360 වැඩසටහනකට සහභාගී වෙන්නට සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කිසිම අවස්ථාවක එකගත්වයක් පල කරලා තිබුණේ නැහැ. එතකොට දෙරණ නාලිකාව ඒකපාර්ශ්විකව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පැමිණීමක් පිළිබඳ සටහන් කරමින් පූර්ව ප්‍රචාරණය ඔවුන් කරලා තිබුණා. ඒ පූර්ව ප්‍රචාරණය ඇත්තටම අපි විරෝධය දැක්වුවා. විශේෂයෙන්ම මේ පිළිබඳව ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයෙන් දෙරණ නාලිකාවට ඒ පූර්ව ප්‍රචාරණ වැඩසටහන අත්විටවන්න කියලා දැනුම් දීමකුත් කරලා තිබුණේ. එතකොට මේ අතරතුර දෙරණ නාලිකාව දිගින් දිගටම මේ ආකාරයෙන් 360 වැඩසටහනට සජිත් ප්‍රේමදාස මැතිතුමා සහභාගී වන බවට හැඟීමක් දෙන පූර්ව ප්‍රචාරක වැඩපිළිවෙල කරලා, ඒ වගේම අවසාන දිනේ සහභාගී නොවන බවට ප්‍රචාරය කරමින් අපහසුතාවයට පත් කරන්නට උත්සාහ කිරීමක් හැටියටයි අපි මේක දකින්නේ. ඉතින් මේක දැක්කම අපිට පේන්නේ මේක සංවිධානාත්මකව සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපහසුතාවයට පත් කරන්න ඇති කරපු වැඩසටහනක්, ඒ වගේම ඇති කරපු සැලසුමක්. මොකද මේක දැක්කම මට මතක් වුණේ 2019 ජනාධිපතිවරණ සමයේ මේ ආකාරයෙන්ම මේ නාලිකාව ක්‍රියා කරලා තිබෙනවා. විශේෂයෙන්ම කැරණියේ නාගයා පෙන්නලා මෙරට ජනතාව අන්දන්න උත්සාහ කරපු හැටි අපි දැක්කා. ඒ වගේම පාස්තු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳව ක්‍රියා කළ හැකි නායකයෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉහළින් ඔසවලා තබන්නට මේ නාලිකාව ගත්ත පියවර අපි දැක්කා. අනිත් කාරණේ තමයි දෙරණ නාලිකාව කියලා කියන්නේ ජනාධිපති අපේක්ෂකෙක් නියෝජනය කරන නාලිකාව. විශේෂයෙන්ම ඒ අනුව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අපිට පැහැදිලි. මොකද ඔවුන්ගේ න්‍යාය පත්‍රය සජිත් ප්‍රේමදාස මහතාට චරිතයට හානි කරන්න, ඔහුගේ ගෞරවයට හානි කරන්න තියෙන උවමනාව ප්‍රකාශ කිරීමක් හැටියට අපි දකිනවා. ඒසා විශේෂයෙන්ම අපි දෙරණ නාලිකාව නගන චෝදනා සියල්ලම අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව 360 වැඩසටහන් සහභාගී වීමට සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසිසේත් එකගත්වේ පළ කරේ නැහැ. ඒ වගේ අපේ මාධ්‍ය කණ්ඩායමත් ඒ පිළිබඳව එකගත්වයක් ලබා දීලා තිබුණේ නැහැ. දෙවනුව පූර්ව ප්‍රචාරක වැඩකටයුතු සිදු කිරීමේදී
එය වැරදි කිය කාරණය ලිඛිතව දැන්වීමක් කරලා තිබුණා. විශේෂයෙන් මේ දැන්වීමේ ලිපිය මගට තිබෙනවා. ඒ දැන්වීම කරලා තිබියදී පූර්ණ ප්‍රචාරක කටයුතු කරමින් මේ ආකාරයෙන් ජනාධිපති අධ්‍යක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අපහසුතාවයට පත් කරන්න මෙම නාලිකාව ගත්ත පියවර ගැන අපි තාමත් කනගාටු වෙනවා. අපි කියන්නේ ජනාධිපතිවරණයක් ස්වාධීන හා අපක්ෂපාතීව මෙහෙවීම තමයි වැදගත්. විශේෂයෙන් මාධ්‍යයේ තියෙන බලකීම ඇත්ත කරුණු වාර්තා කිරීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි Tamanට ඕන විදිහට කරුණු නිර්මාණය කරලා ඒ කරුණු සමාජගත කරන්න මේ වගේ ජාතික නාලිකාවක් ක්‍රියාත්මක ගැන අපි දැන් ලෙස අපේ කනගාටුවක් විරෝධතාවයක් අපි පළ කරනවා කියලා සඳහන් කරන්න කැමතියි. ඉතින් මේ හරහා එකක් අපි කියන්න ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කාර්ය බහුලත්වයක්. ඔහුගේ රැස්වීම වැඩසටහනක් නිසා සමහර මාධ්‍ය සාකච්ඡාවන්ට ආරාධනා කළා. ඒකට සහභාගී වෙන නොහැකිුණු අවස්ථා තිබුණා. තවත් නාලිකාවල ආරාධනාවලට සහභාගී වීම අපි ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ නිසා එක නාලිකාවක් නැත්නම් තවත් නාලිකාවක් තෝරගෙන ඒ නාලිකාවලට පමණක් සහභාගී වීමක් නෙවෙයි මෙතන සිදු වුණේ. විශේෂයෙන්ම එතුමාගේ කාර්යබහුල රැස්වීම වැඩසටහන හා දේශපාලන වැඩසටහන නිසා අපිට ඒ අවකාශය මගහැරුණු අවස්ථාවක් තිබුණා. ඉතින් අපි එකක් කියනවා අපි නාලිකාහරහා ජයග්‍රහණය කරන්න උත්සාහ කරන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා බිම්මණ්ඩලයේ ජනතාව දිනාගෙන ඔවුන් හරහා ජනතා ප්‍රසාදය ලබාගෙන ඒ අනුව වැඩ පිළිවෙලක් කණ්ඩායමක් නායකත්වයකට මේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්න හදනවා.